ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීන්දුව පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ වන විට ලිංගිකමය අපරාධ වරදක් පාදක කර ගනිමින් බන්ධනාගාරගතව සිටින T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය තුළින් සහභාගි වුණු ධනුෂ්ක ගුණතිලකගේ ඉදිරිය කෙසේ වේවිද? මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් දක්වන මතයටයි අපි අවධානය යොමු කරන්නේ. විශේෂයෙන්ම මේ වෙද්දී ඇශ්‍රීද සිල්වා ප්‍රකාශ කර ඇති ආකාරයට ක්‍රිකට් බෝඩ් එකේ ඔහු සඳහන් කරනවා ESPN ක්‍රිකට් ෆෝ එකට විශේෂයෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ වී සිටියේ නිල සංචාරයකටයි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද පාදක වුණු ජාත්‍යන්තර ලෝක කුසලානය සඳහා වුණු ටුවර් එකක්. මේ සිදුවීම සිද්ධ වෙන්නේ නොවැම්බර් 2 වෙනිදා වෙද ගුණතිලක බ්‍රොක් කර්ෆියු ඔන් වෙන්ස්ඩේ නොවැම්බර් 2 ද නයිට් ටු විච් ද චාර්ජස් රිලේට්. යම් විදිහකින් නොවැම්බර් 2 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ සංචාරයේ ඇතුළත පිටතට යාමේ හැකියාවක් පැවතියද යන්න පිළිබඳ ඉදිරියේදී ගන්නා තීන්දුව මත යම් ආකාරයක දඬුවමක් ඔහුට නියම වනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් has no contractual obligation to assist ගුණතිලක defense and is doing to voluntarily, De Silva insist. However, that it will recover the legal cost eventually. කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක බේරා ගැනීම සඳහා වුණු නෛතිකමය වගකීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නැහැ. හැබැයි ස්වේච්ඡාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් සහභාගී වුණු ධනුෂ්ක ගුණතිලක බේරා ගැනීම සඳහා නීතිමය පිරිවැය දරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකි. ඉන් පසු ඒ නීතිමය පිරිවැය යළි අය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අනුව either by asking ගුණතිලක to pay the board back or by docking payments the boards owe him. එහෙම නැතිනම් ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් බෝඩ් එකකින් ගෙවන්න තියෙන ගාස්තු ඒකට හිලව් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. කොහොම වුණත් මේක පෞද්ගලික සංචාරයක් නෙමෙයි. ඇෂ්ලි ද සිල්වා ප්‍රකාශ කරන ආකාරයට this wasn't a private visit. He was with the team in an official capacity. So we felt we should pay the legal fees. ඔහු හිටියේ නිල සංචාරයක් ඇතුළත. ඒ නිසා අපි හිතනවා අපි නීතිමය ගාස්තු ගෙවිය යුතුයි කියලා. ඒ පාදක කරගෙන පසුව ඔහුගෙන් එම ගාස්තු අය කරගන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි ඔහුගේ දෙමව්පියන්ට මේ පිරිවැයන් දරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ගුණතිලක කියන්නේ 2017 ඉඳලා ලංකාවේ සීමිත ඕවර T20 මේ සියලු කාණ්ඩ නියෝජනය කරපු කෙනෙක්. ඔහු ටෙස්ට් තරඟ 8කට සහභාගී වෙලා තිබෙනවා. එක් දින තරඟ 47යි, T20 තරඟ 46යි. ඒ වගේම තමයි ඔහු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහුවා. T20 tournaments වල හිටියා. ඉතින් ලෝකල් ස්පොන්සර්ෂිප් ඩීල්ස් ඔහුට තියෙනවා. මේ නිසා ශ්‍රී ලංකා සූදානම් ඔහු වෙනුවෙන් පෙනී ඉන්න. ඒ පෙනී සිටීම ඇතුළත ඔහුගෙන් අයවිය යුතු ප්‍රමාණ ගාස්සු, යම් ආකාරයෙන් නීති ගාස්සු යලි අය කරගන්නට කටයුතු කරනවා. ඒ වගේම ඔහු ඇෂ්ලි සිල්වා මතු කර පෙන්නනවා ශ්‍රී ලංකාව මීට පෙර කුසල් පෙරේරා වෙනුවෙන් මෙලෙස මැදිහත් වීමක් කරා 2016 දී. ඒ අනුව නව් එයාල් මේ වෙද්දි ඩිසිල්වත් සූදානම්, ඒ කියන්නේ ක්‍රිකට් බෝඩ් එක සූදානම්, just like we recovered the cost of the case after the Kusal Perera was cleared. කුසල්ගේ සිදුවීමේදී ඔහු නිදොස් කොට නිදහස් වුණාගෙන් පස්සේ සියලු ගාස්සු යලි අය කරගත්තා වගේ මේ සම්බන්ධයෙන්ුත් යලි ගාස්සු අය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කරනු ලබනවා. ඒක තමයි බොහොම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන්නේ. කෙසේ වෙතත් යම් ආකාරයක ආබාධ තත්ත්වයක් නිසා ඔක්තෝබර් 19 සිට ධනුෂ්ක ගුණතිලකව T20 World Cup එකේ සීරිස් එකෙන් ඉවත් වෙනවා. එවන් පරිසරයක් ඇතුළතදී ඔහුව කොහොමද ස්කොඩ් එකේ ස්ටෑන්ඩ් බයි ප්ලේයර් කෙනෙක් විදිහට තියාගත්තේ කියන කාරණය පිළිබඳ මේ වෙද්දී කතිකාවක් මතු වෙලා තිබෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳ දැන් දිගින් දිගටම සාකච්ඡාව සංවාදයේ විවෘතයි. ඒ අනුව මේ පිළිබඳ විශේෂ කමිටුවක් දැන්පත් කරලා ඊට අදාළ පරීක්ෂණ සිදු කරමින් යනවා. මේක ලංකාවේ ක්‍රිකට් වලට බොහොම හොඳ පූර්වාදර්ශයක් බවට පත් වේවි. ක්‍රීඩකයින්ගේ විනය තාමත් දැඩි ලෙස රැකගත යුතුයි කියන කාරණය. ඒ නිසා මේ පවතින තත්ත්වය තුළ බොහොම පැහැදිලිවම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්
ජයපරාජය ප්‍රශ්නයක් නැහැ. නමුත් රටක් නියෝජනය කරමින් ලෝකයේ ඉදිරියට යන විටදී ශ්‍රී ලංකාව කියන නාමය පිළිබඳ ඔවුන්ගේ බරතැබීමක් ක්‍රීඩකයින්ට තිබෙන්නා වූ ගෞරවාන්විත භාවයත් ඉතාමත් අපහසුවෙන් ගොඩනගාගත් ක්‍රිකට් දිවියත් රැක ගැනීම සඳහා වුණු වැඩපිළිවෙල අනිවාර්යෙන්ම ඔවුන් විශේෂ මැදිහත්වීමක් යටතේ ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒ නිසා මේ තත්ත්වය තුළ බොහොම පැහැදිලිවම සමස්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ටම දැවැන්ත පාඩමක් කියා දෙනු ඇති. දැන් පවතින තත්ත්වය යටතේ ප්‍රථමයෙන් විය යුත්තේ ඔහුව නිදහස් කර ගැනීමයි. අනෙක් පසින් ගත් විටදී මේ කාන්තාවගේ සිදුවීම ගත් විටදී මෙවැනි දේවල් විශේෂයෙන් සෙලිබ්‍රිටීස්ලා හැමත් නැතිනම් නළු නිළියෝ එවැගේම ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙනත් ක්‍රීඩකයෝ එවැනි අයව මෙවැනි උගුල්වලට හසු කරගෙන මේ ක්‍රියාවලීන් ක්‍රියාත්මක වන බව ඕස්ට්‍රේලියාව තුළ බොහොම ප්‍රචලිතයි. ඒ නිසා එවැනි දැලකටයි මේ ධනුෂ්කව වුණේ. ඉතින් කොහොම වුණත් වරද කළේ ඔහුමයි. වරද ස්වරූපය කුමක් වුවත් දැන් එතනින් මිදීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. මේ කාන්තාවත් මේක සැලසුම් සහගතව කරන ලද ක්‍රියාවලියක් කියන දේ බොහොම හෙළිදරව් වෙනවා. ඇය ඕස්ට්‍රේලියානු රෝල ලක්ෂයකට සමතයකට පත්වීම සඳහා එකඟත්වය පළ කිරීම තුළ. ඒ නිසා මෙවැනි උගුල් වලට ක්‍රීඩකීන් හසු නොවිය යුතුයි. සහ ධනුෂ්ක කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු අවසන් තරග කීපය අසාර්ථක වුණා. නමුත් ඒ සාර්ථකත්වය ලෙස ගොඩනගාගෙන අවසානයේ තරගයේ කණ්ඩායමේ 11 දින අතරට පැමිණි ඔහුට යළි ක්‍රිකට් පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිද කියන ප්‍රශ්නය මේ ඔස්සේ මතුවේ.